සජිත් පේමදාස මහත්මා දෙමළ දේශපාලඥයන් සතුටු කරලා දෙමළ ජනතාවගේ ඡන්ද ගැනීමේ ව්‍යාපාරයකට අද ഇതുමත් නැතු වෙලා තිබෙනවා. මේ රට ඒකීය රටක් හැටියට පවත්වාගෙන යාම සඳහා සජිත් පේමදාස මහත්මා කටයුතු කරයි කියලා අපට විශ්වාසයක් නැහැ. ඒ උතුරු නැගෙනහිරට අවශ්‍ය කරන ආකාරයට බලතල ලබා දෙනවයි කියන බව අනුර කුමාර දිසානායක මහත්මා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකීය රටක් හැටියට පවත්වාගෙන යන්න නොදී මේ රට බෙදලා වෙන් කරන්න තමයි ප්‍රධාන අභිප්‍රාය වෙලා තියෙන. ලාල්කාන්ත මහත්මා කියන දේ ඊට පස්සේ හඳුන්නැති මහත්මා කියන දේ අනුර කුමාර මහත්මා කියන දේ අතර ගත්තම කොයිතරම් පරස්පරවාද තියෙන එක මතයක නැහෙනි. විහිළුකාරය රට ගියා කියන්නේ තවත් ඉතින් විහිළුවක් වෙනවත් දිනවා. අපි කවුරුත් එකට හැදුන වැඩුණ එකට කටයුතු කළ සහයෝගයෙන් ජීවත් වුණ පිරිසක්. ඒක බෙදන්නේ දේශපාලඥයෝ. ඒ අයගේ අවශ්‍යතාවයේ බොරු කියලා, හැකියතාක් බොරු කියලා අන් අය රවට්ටලා අනාගතයේ පිළිබඳව සිහින දකින්නට අවස්ථාව දීලා ඒ අයගේ ඡන්දය ලබා ගැනීම. මේ අතර ජාතික ජනබලවේගයට සහය ලැබුණොත් ජනතාවට අත්වන ඉරණම පිළිබඳ පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේද කරුණු පැහැදිලි කළා. ඕගොල්ලෝ අඳුරන්නේ JVP කියන්නේ මොකද්ද කියලා. ජනතා විමුක්ති පෙරමුණ JVP කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක්නේ. කොමියුනිස්ට් වලට කොහොමත් ආගම් තියෙන බෑනේ. කොමියුනිස්ට් රාජ්‍යයක් නම් ආගම් තියෙන බෑ. ආගම අබින් කියලා තමයි කියලා තියෙන්නේ කොමියුනිස්ට් සමාජය තුළ. ඒ අනුව ආගම් තියෙන බෑ. බුද්ධ ආගම විතර නෙමෙයි. Hindu තියෙන්නත් බෑ, Islam තියෙන්නත් බෑ, Catholic තියෙන්නත් බෑ. ආගම් තියෙන බෑ. තිබුණොත් ඒක ප්‍රතිවිරෝධතාවයක්. ඒ නිසා JVP එක තනිකර ආගම් නැති සමාජයක් නෙමෙයි. නිරාගමිකයි රාජ්‍ය. Secular state. මතක තියාගන්න කොම් චීනයේ 10 දෙනෙකුට එකතුලා කතා කරන්න බෑ. උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිප්ස්ටික් ගන්නත් බෑ. මහා ජනතාවට දෙන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න එපා. මේ තරුණ තරුණියන්ට කියන්නේ නාන්න හදන්න එපා.